ප්‍රධාන කටයුතු ආරම්භෙදී පනත් කැටුම් ප්‍රත්‍යා යෝජනා දීවරා ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ගරු කතානායකතුමනි දීවරහා ජලජ සම්පත් සංශෝධන පනත් කැටුම්පත ඉදිරිපත් කරමි. දීවරහා ජලජ සම්පත් සංශෝධන 1996 අංක 2 දරන දීවරහා ජලජ සම්පත් සම්පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පතකි. දෙවෙනි වර කීම කවදාද? tomorrow. යෝජනා පිටුමද දැන්වීම දෙවෙනි යෝජනාව ගරු සභානායකතුමා. remove item 2 sir. සභාව එක්කද? ආයි ආයි. ප්‍රධාන කටයුතු විසර්ජන පනත් යටි යෝජනා 7ක් එකේ සිට 7 දක්වා ගරු මුදල් ඇමතිතුමා ගරු මුදල් ඇමතිතුමාට සුප්‍රාර්ථනා කරනවා නැවත වරක් ඔබතුමා සමඟ පත්තු අලුත් ඇමතිතුමාට සුපත වෙනවා ඔබ බොහොම ස්තුතියි කතානායකතුමනි මේ අවස්ථාවේදී මම 2015 අංක 16 දරන විසර්ජන පනත යටතේ යෝජනා 1 සිට 7 දක්වා ඉදිරිපත් කරන්න කැමතියි කතානායකතුමනි වශයෙන්ම ඔබතුමාගේ සුබ පැතුම් ඉතාමත්ම අගය කොට සලකන අතරම ඊයේ සිදු වූ කැබිනට් සංශෝධනයේදී නව මුදල් සහ ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඉතාමත්ම බාර දූර වගකීම් රාශියක් මා වෙත පැවරීම ගැන අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මගේ ස්තුතිය පළ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. Order please. Order please. ගරු මුදල් ඇමතිතුමා අපි මේ අවස්ථාවේදී පක්ෂ නායක රැස්වීමක් තියෙන නිසා මුල් ආසනයට මම යෝජනා කරන්න ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා. ගරු සභාපතිතුමනි අත වශයෙන්ම ඊයේ මේ නව අමාත්‍යාංශය බාර ගන්න වෙලාවේ මට හිතුණා මේ මට ලබා දීලා තියෙන අලුත් සපත්තු කූට්ටම මට ටිකක් ලොකු වැඩිද කියලාත් ඒ වෙලාවේ හිතුණා මොකද මේ සපත්තු කූට්ටමේ ඉතිහාසයේ දිහා බැලුවොත් රොනි දිමෙල්ලා එන්.එන්. පෙරේරලා ෆීලික්ස් ඩයිස් බණ්ඩාරනායකලා ජේ.ආර්. ජයවර්ධනලා ඇවිදලා තියෙනවා ඒ නිසා මට තරමක් බයක් ඇති වුණා මේ සපත්තු කූට්ටම දාගන්න ගිහිල්ලා ඇවිදින්න ගිහිල්ලා ප්‍රශ්නයක් වෙයිද කියලාත් ඒත් මට ලොකු විශ්වාසයක් තියෙනවා විශේෂයෙන්ම 94 ඉඳන්ම එදා විදුලි සංදේශ ඇමතිවරයා හැටියට ඇමතිකම් කරලා ඒ හැම අවස්ථාවකදීම රජයේ පෞද්ගලික අංශෙත් විශේෂඥයන් එකතු කරගෙන දක්ෂ අවංක උපදේශකයන් එකතු කරගෙන ඒ අමාත්‍යාංශවල යම් ප්‍රතිසංස්කරණ සහ තිබුණට වඩා යහපත් තත්වයකින් බාර දෙන්නට පුළුවන් වුණා වගේම මේ මුදල් අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තුලත් එවැනි වෙනසක් කරලා විශේෂයෙන්ම නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනහිල්ලා අපේ රටට හිමිවිය යුතු ආර්ථික සංවර්ධනය විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා අගමැතිතුමාගේ ඒ සැලැස්ම අනුව ලබා දීමට දායක වෙන්නට මේ හරහා ලැබීම ගැන මම සතුටු වෙනවා මගේ හැකියාවන් අනුව මාගේ උපරිම ශක්තිය මේ සඳහා යොමු කරන්නටත් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා අත වශයෙන්ම ඒ විතරක් නෙමෙයි අද මම මේ වගකීම බාරගන්නේ ණය බාරින් කඩා වැටුණ ආර්ථිකයක් නිවැරදි මාර්ගයකට යොමු කරමින් ශක්තිමත් වෙළඳපොළ ආර්ථිකයක් සඳහා වූ අර්ථිමාරම
ශක්තිමත්ව වසර දෙකක් තිස්සේ දමලා තියෙන මොහොතක විශේෂයෙන්ම 2015 නව රජය පත්වූදා සිට මේ දක්වා එවැනි ශක්තිමත් ආර්ථිකයක් එහෙම නැත්නම් ආර්ථික අතිවාරමක් දැමීම සඳහා දිවාරෑ නොබලා කටයුතු කරපු විදේශ අමාත්‍ය රවි කරුණානායක ඇමතුමාටත් මාගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, අතවසෙම්ම පසුගියදා මීතොට මුල්ලේ සිදු වූයේ මහා ඛේදවාචකය දුටු වෙලාවේ මට හිතුණා ඒ ඛේදවාචකයේ මහා කුණුකන්ද සංකේතමත් වේ කරන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා අපිට බාර ගන්න සිදු වුණ රටයි කියලා. මොකද එදා අපි රට බාර ගන්නකොට මම නම් දකින්නේ මේ මුළු රටම මහා කුණුකන්දක් බවට පත් වෙලා තිබුණා. එක පැත්තකින් මිනි කන්දක් තිබුණා. මිනි කන්දක් තියෙනවයි කියලා ලෝකෙම චෝදනා කරා. ජනමාධ්‍ය වේදීන්ගේ වතුර ඉල්ලන දරුවන්ගේ මේ රටේම ඉන්න ජනතාවගෙන් එකතු වුණ ඒ මිනි කන්ද නිසා ලංකාව ජාත්‍යන්තරව හුදකලා වෙලා තිබුණා. ඒ පමණක් නෙමෙයි ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවා අපේ අකමැත්ත නොතකා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ගෙන යන්නට තීන්දුව කළා තිබුණ වේලාවකයි එදා අපේ ආණ්ඩුව පත් වුණේ. ඒ වගේම අනිත් පැත්තෙන් මහා නායකන්දක් තිබුණා. 2015 ආණ්ඩුව බාර ගන්නකොට රුපියල් අපේ තිබුණ ණය ප්‍රමාණය නොපියවුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503යි. ගජමිතුරු ආර්ථිකයක් නිසා ඒකාධිපති වියරුවර නිසා මේ රට තුළ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අමාත්‍යාංශය තුළ සහ සම්පූර්ණ රජය තුළ මූල්‍යම විනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණ බොහෝතකයි අපි රජය බාරගත්තේ. එක පැත්තකින් අපි අර මම කියපු ණයකන්දට ඒ ණයකන්ද නිසා මුළු ලෝකයේම අප රටට ඇති වූ අපකීර්තියට අපි මේ වෙනකොටත් සාර්ථකව මුහුණ දීලා හමාරයි. ඒ නිසා අපිට ජාත්‍යන්තර වශයෙන් හුදකලා වුණ අපේ ජනාධිපතිවරයා එදා විදේශ රටවලට ගියාම අන්තිමට හෝටලේ තියෙන පාන් බේකරියේ වෑන් එකේ හැංගිලා තමයි ගුවන්තොටුපොළට ගිහිල්ලා ආවේ. අපේ රටේ ජනතාවට විශාල රැකී රක්ෂා සංඛ්‍යාවක් ලබා දුන්න GSP Plus සහනය ඒ කාලේ අපිට නැති වුණා. ඒ විතරක් නෙමෙයි, මට මතකයි අපේ ආණ්ඩුව බාර ගන්න වෙලාවේ ජනවාරි මාසේ 14 වෙනිදා වෙනකොට ධීවර ජනතාවට යුරෝපයට මාළු විකිණීමේ තිබුණ අයිතියක් නැති වුණා. නමුත් අපේ ආණ්ඩුවට අවුරුදු දෙකක්වත් සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ලා මේ අගෝස්තු මාසේ තමයි අපේ ආණ්ඩුවේ වසර දෙක සම්පූර්ණ වෙන්නේ. අපිට මේ වෙනකොටත් GSP Plus සහනය පසුගියදා 19 වෙනිදා ලබා ගැනීමේ ගැසට් නිවේදනය බ්‍රසල්ස් නුවර ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාටත් විශේෂයෙන්ම GSP Plus සහනය ලබා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්
ගරු අගමැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ විතරක් නෙමේ අද ලංකාවේ අපේ නායකයන්ට ඕන රටකට යන්න පුළුවන්. වොෂින්ටනේ දවල මන්දිරේ ඉඳලා බේජිනේ ඒ නායකයන් හම්බ වෙන්න පුළුවන්. ක්‍රෙම්ලිනේට යන්න පුළුවන්. ඩවුනින් ස්ට්‍රීට් එකට යන්න පුළුවන්. නවදිල්ලියට යන්න පුළුවන්. ජපානයට යන්න පුළුවන්. අදත් මේ දවල් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රාජ්‍ය සංචාරයකට නිකන් නිවාඩුවකට නෙමෙයි ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව නිල සංචාරයකට ඔස්ට්‍රේලියාව බලා පිටත් වුණා. ගිය අවුරුද්දේ අපේ අගමැතිතුමා ඔස්ට්‍රේලියාවට ගියා. මේ යන්නේ 1954 සර් ජෝන් කොටලාවල ඔස්ට්‍රේලියාවට ගියන් පස්සේ ප්‍රථම වතාවට ලංකාවට ලංකාවේ නායකයන්ට මෙවැනි ආරාධනාවක් හම්බුනේ. පසුගිය මාසේ ක්‍රෙම්ලින් නුවර පුටින් ජනාධිපතිතුමා හම්බ වෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගියා. ඒ ගියෙත් අවුරුදු 40 ගානකට පස්සේ සිරිමාවෝ බණ්ඩාරනායක පැතිනිය ඒ රටේ කරපු නිල සංචාරයෙන් පස්සේ ඒ රටේ ආරාධනාව අනුව ගියපු ප්‍රථම වතාව. පසුගියේ විතරක් නෙමෙයි නොබැඳි සමුළු ආරම්භක සමාජික වෙන ඉන්දුනීසියාව ගන්න පසුගියදා එතුමා පසුගිය මාස කීපය තුළ අපේ ජනාධිපතිතුමා ඒත් ලංකාවේ නායකයෙක් අවුරුදු 40 ගානකට ඉන්දුනීසියාවට එන්නේ කියලා තිබුණේ නැහැ. නමුත් අද එතුමාට අගමැතිතුමාට අද ලෝකේ ඕන තැනක යන්න පුළුවන්. මේ අගමැතිතුමා මේ මාස කීපය විතරක් චීන ජනාධිපතිතුමාලා හම්බුණා. ජපානයේ අගමැතිතුමාලා හම්බුණා. ඉන්දියාවේ අගමැතිතුමාලා හම්බුණා. අනේ නිසා තමයි මම කියන්නේ අර මිනි කන්ද නිසා ලෝකයේ පුරාම ලංකාවෙන් ඇති උනායි කියනේ ගඳස්කාරය අපි නැති කරලා තියෙන්නේ. අද ලංකාව හැම රටක්ම පිළිගන්නවා. මේක ඔප්පු වුණා පසුගිය මාර්තු මාසයේ ලංකාව සම්බන්ධයෙන් ඒ යෝජනාව ඉදිරිපත් වෙච්ච වෙලාවේ. පසුගිය මාර්තු මාසයේ 20 ගණන්වල ලංකාව වෙනුවෙන් රටවල් 48ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජනීවා නුවර ඒක වාර්තාවක් රටවල් 48ක් ලංකාව වෙනුවෙන් පෙනී හිටියා. ලංකාවත් එක්ක හිටගත්තා. රටවල් 48ක් කියන්නේ මිත්‍රවරුනි ලෝකෙන් හතරෙන් එකක්. ලෝකෙන් හතරෙන් එකක් ලෝකෙම තියෙනවා රටවල් 190 ගානක්. ඒ 90 ගානෙනුත් 48ක් බලවත්ම 48. අද ලංකාව වෙනුවෙන් පෙනී හිටියා. යුරෝපීය පාර්ලිමේන්තුවේ ලංකාවට විරුද්ධව විශේෂයෙන්ම ඒ රටවල් වල සිටින අන්තවාමාංශික කණ්ඩායම් කීපයක් GSP Plus සහනය දෙන්න එපයි කියලා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව ගෙනාපු වෙලාවෙත් රටවල් 419ක් කොහෙද මට හරියටම ගාන මතක නැහැ. 400 ගානක් ලංකාවත් එක්ක වාදි වෙනකොට අර මාක්ස්වාදී පිරිස එක්ක ඡන්දේ දුන්නේ 100 ගානක් විතරයි. අන්න එහෙමනම් අපි අමං කියපුවේ මිනි කන්දෙන් ඇති වුණ ගන්ධස්කාරය නැති කරගත්තා. හැබැයි තවමත් අපි අර මහා නායකන්දත් එක්ක පොරබදනවා. ඒ අත්විවාරම දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මම දීර්ඝ වශයෙන් කතා නොකරත් අපිට සම්පූර්ණයෙන්ම කඩා වැටිමින් තිබුණ මහා ආර්ථිකයක් හිමි වුණේ. If I may say so, Mr. Speaker, Mr. Chairman, in 2015, we the government inherited an economy in shambles. The fiscal sector was in shambles, the external sector was in shambles,
The monetary sector was in shambles and the real sector was in shambles. In fact, falling government revenue, high government debt, unproductive investments, inefficient transfer payments. In the external sector, falling exports, widening imports, unsustainable short-term capital flows, borrowed international reserves, and in the monetary sector, artificially overvalued exchange rate, high market liquidity without being channeled to productive lending, and in the real sector, consumption-driven economy, lack of private investments, and low productivity were all interconnected, and we inherited this economic legacy. හැබැයි ඒක මේ වගේ විනාශයක් ඇති උනායි කියලා අපේ රවි කර්ණානායක ඇමතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක එකතු වෙලා විශේෂයෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා පොර බැදලා මේ වෙනකොට යලි වතාවක් ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයකට යොමු කළා විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ ගමන ආරම්භ කරපු මොහොතකයි අද අපි මේ යෝජනා ඉදිරිපත් කරන්නේ එවැනි මොහොතකයි මම මුදල් ඇමතිවරයා හැටියට කටයුතු බාර ගන්නෙ Mr. Speaker, if I may also say a few words in English. My primary objective as the Minister of Finance will be to transform the Treasury into a facilitator and an enabler of sound government policy and project implementations under the guidance and vision of the President and Prime Minister, and of course the Ministry of National Policy and Economic Affairs. I have, as you know, many of you may know, throughout my political career maintained that the private sector should be the engine of growth, and it should be the engine of growth if we are to harness the full potential as a country. In fact, as you all know, in 1948, when Sri Lanka gained independence, 69 years ago, we'll be 70 in a few months' time in February 2018. Sri Lanka was one of the most developed countries in this part of the world, especially those of you who have read Lee Kuan Yew's memoirs from Third World to First World. He writes extensively about Sri Lanka and he says, Sri Lanka was a model Commonwealth country at independence, how we had the best universities, how we had the best government service, how we had an excellent judicial system. The police were considered to be the best again in Asia. But there again, he says, he saw a promising country, a country with so much promise, going to waste over the years. In fact, in my opinion, the two principal reasons why such a great country like Sri Lanka, with such wonderful human resources and natural resources, why we could not achieve the status we should have achieved by now. In fact, we should have been far more advanced than Singapore today had we gone according to plan, but unfortunately, extremism, terrorism of two kinds, I think, obstructed our march forward. One was terrorism due to extremism both in the south and in the north, extremists on both sides of the divide, because finally extremism, whether it comes from the Tamils, whether it comes from the Sinhalese, or whether it comes from the Muslim, are all different faces of the same coin, led to a bitter, brutal war which destroyed
innocent lives of our country. Remember all those who died in that war were all Sri Lankans. It was not a war against a foreign enemy. Even those young people who went astray in the north were all Sri Lankans, just as the young people in the south who went astray in the 1970s and the 90s were all Sri Lankans. And we couldn't achieve the targets. And the other form of terrorism, of course, was corruption. Corruption was the other bane of our country which stopped our forward march. So now the time has come for us to unite against both those forms of terrorism. Extremism and corruption should be wiped out if Sri Lanka is to achieve the economic prosperity our people so badly deserve. So that is why this government under Maithripala Sirisena, the president, and Honorable Ranil Wickremesinghe has now presented a clear vision for the future. And in order to achieve that vision, the economic prosperity, we must, of course, also ensure that, as I said earlier, the private sector is involved in the development and the forward drive. In fact, I will continue the work of my predecessor and our leaders to bring the country out of the debt crisis that plagued us for many years and to increase public confidence in Sri Lanka, both internally and internationally, to fuel the economic potential we are capable of. Just as the introduction of the market economy by President J.R. Jayawardena in 1977, actually exactly 40 years next in August, since the UNP government revolutionized this country, and Sri Lanka entered the age, a new era of development and prosperity. In fact, the benefits of that Jayawardena revolution are still felt by many of us today, and in fact, many of the things which the younger generation are taking for granted, you know, like the television sets, the three-wheelers, the private buses, all those which have become the computers, all those were the result of that great revolution. But now, of course, Mr. Speaker, finally, and finishing, it is now time for the next wave of reforms which will take Sri Lanka forward, which will make Sri Lanka as a modern, dynamic, democratic economy. And our target is to ensure that Sri Lanka becomes the hub of the Indian Ocean by the year 2025. Thank you. Thank you, Minister.